අපි අද තෝරමාළු පෙති ටිකක් කොහොමද සීසන් කරලා හොඳට ලුණු ඇඹුල් පදමට දාගෙන කොහොමද පාන්කුඩු ටිකක් අවරලා බදලා ගන්න කියලා සහ මම ඕකලන්ට කියලා දෙන්නම් මේ සීසන් කරපු මාළු ටික කොහොමද ෆ්‍රීස් එකේ තියාගෙන හදිසි වෙලාවකට ගන්න කියලා අපි බලමු. ඉතින් දැන් බලමු කොහොමද මේ තෝරමාළු පෙති ටික සීසන් කරගන්නේ කියලා. මාළු වලට එච්චරම ලොකු සීසනින් අවශ්‍ය නැහැ. අපි ලුණු ටිකක් මේ හැම තැනටම ඉන්න දාගමු. ඊට පස්සේ ගම්මිරිස්. ඊට පස්සේ දෙහි ටිකක්. දැන් අනිත් පැත්ත හරවලා අපි තව දැන් මේ මාළු පෙති අනිත් පැත්ත හරවලා ඒ පැත්තටත් අපි මේ විදියට මම ඉස්සෙල්ලා ලුණු හැඳි භාගයක් විතර දැම්මේ. අපි මේ අපි මේකටත් තියමු ටිකක් නේද නැත්තම් ඉඳ මදි වගේ ගෑවිච්ච නැති ඒවා. මේ අනිත් පැත්ත හරවලා ඒ පැත්තටත් මේ පැත්තටත් අපි ගම්මිරිස් කුඩු ටිකක් මේහා ගමු. ලුණුත් ටිකක් මේ පැත්තටත් දාගමු. අපි ඉස්සෙල්ලා හැඳි භාගයක් දැම්මා. අයිතුරු හැඳි එකිනුත් ටිකක් මන් දානවා. ඊට පස්සේ මේ පැත්තටත් අපි දෙහි පොඩ්ඩක් දෙහි බින්දු කීපයක් දාලා මේක ටිකක් අතුල්ලලා පැය 4ක් 5ක් තියමු. දැන් මම මේ මාළු ටිකට බිස්කට් කුඩු ඔතා ගන්න යන්නේ. මම දැන් පාන් පිටි ටිකක් අරන් තියනවා. ඒකට මම ගම්මිරිස් ටිකකුයි ගම්මිරිස් කළු පාට ලුණු චුට්ටකුයි දානවා. දාලා මේකට කවලම් කරලා මම මේක හොඳ පේස්ට් එකක් වගේ මම බිත්තරවත් මොනවත් දාන්නේ නැහැ මේකට. දැන් මේක හොඳට ටික් බැටර් එකක් වෙන්න මම හදා ගන්නවා ටිකක්. මේ වගේ තරමට මේ බැටර් එක අපි හදාගමු. මගේ මාළු ටික මන් තියෙන මැස්ස නිසා හරියට මම මේක වහලා තියෙන්නේ. අපි දැන් ඒක අරගෙන අපි දැන් මේකේ ඔතා ගමු. අපි මේ සීසන් කරගත්ත මාළු පෙත්තක් අරගෙන බැටර් එකට දාලා හොඳට අතින් තද කරලා මේ බිස්කට් කුඩු පාන් කුඩු හොඳට මේකට අල්ල ගන්න විදියට හදා ගන්න ඕනේ. දැන් මේ සීසන් කරගත්ත මාළු පෙත්ත දාලා අපි මේකට බැටර් එකේ හොඳට දාලා එහෙම පාන් කුඩු වල හොඳට මෙහෙම තවට ගමු. මෙහෙම හොඳට තද කරන්න අතට අරගෙන මෙහෙම හොඳට මාළු පිට තැලෙන්න නෙමෙයි එච්චර ලොකු ප්‍රෙෂර් එකක් දාන්න එපා. නැතුව හොඳට මේක මේ වගේ මෙන්න මේ වගේ පෙති හදා ගන්න ඕනේ. අපි දැන් මේ අනිත් පෙති ටිකත් ඒ විදිහට මේ තියෙන්නේ අපි හදාගත්ත අර ඔක්කොම පාන් කුඩු දාලා දවට ගත්තා. මම දැන් ඕකලන්ට පෙන්නන්න ඕනේ. දැන් මම නම් කරන්නේ මේ වගේ ගෙනාපු දවසට මේ වගේ කරලා මේ වගේ බෑග් එකකට මට අවශ්‍ය තරමට අnde මේකට එක සමාන වගේ පෙති හතරක් මම අරන් තියනවා. මේ වගේ ෆ්‍රීස් එකට දානවා. මේ වගේ දැන් මේක මෙහෙම බෑග් එකකට දාලා මම මේක දානවා ෆ්‍රීස් එකට. එතකොට මට හදිසි වෙලාවකට රෑකට මේක බදලා පාන් පෙත්තක් බටර් ගාගෙන හරි කන්න පුළුවන් හදිසි වෙලාවට. නැත්නම් එළ ඔලු තැඹුවොත් මම මේක ගන්නවා පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ ඕකලුණු කරලා බලන්න හොඳට තියා ගන්න පුළුවන්. දැන් මම මේක දානවා ෆ්‍රීසර් එකට. දැන් හොඳට රත් වෙච්ච තෙලට අපි මේ වගේ මේ මාළු පිටි දාලා බෙදගමු. මන් තෙල් ගොඩාක් දැම්මේ නේ. ඔයාලා දන්නවනේ එක සැරයක් තෙල් බැද්දට පස්සේ ඒක ගන්න එපානේ. විසි කරන්න ඕනනේ.
දෙපාර තුන් පාර එකම තෙලේ බදින්න හොඳ නැති නිසා මම තෙල් සාමාන්‍ය ප්‍රමාණයට දාගත්තා. මේක අපි තව ටිකකින් බලමු. ඉතින් මේ වගේ දැන් අනිත් පැත්ත හරවමු පරිස්සමෙන්. මේක රන්වන් පාට වෙනකන් බැදුනම හරි මාළු හරි ඉක්මනට තැම්බෙනවනේ. ඊට පස්සේ හොඳට තෙල් පීරන අපි ඒක මේ වගේ හොඳට තෙල් බේරගෙන දැන් තියෙනවානේ අපි දැන් අර අපි ෆ්‍රීස් එකේ දාපු මාළු ටිකත් මේ වගේ හදිසි වෙලාවකට අමුත් එක්ක ආවොතින් තව ඕන්නම් රිච් කරගන්න කෑම ටික එහෙම ගන්න පුළුවන්. හදිසියට රැට කන වෙලාවකට කම්මැලි හිතිච්ච දවසකට නම් තෙල් ඔලු ටිකක් තැම්බල පාන් පෙට්ටක් කාලා මාළු පෙට්ටෙකුත් එක්ක ලේසියෙන් කන්න පුළුවන්. දැන් බලන්න මේක හොඳට රන්වන් පාට වෙනකන් බැදිලා නිසා හොඳට තෙල් බේරෙන්න මෙහෙම හැඳ තියාගෙන අපි ඔක්කොම තෙල් ටික බේර ගන්න ඕනේ. හොඳට තෙල් බේරුණාට පස්සේ මේ වගේ මේකකට අපි දාගමු. මේක තමයි අපි බැදගත්ත තෝරු මාළු ටික. එහෙනම් ඔයාලා ඊළඟ සැරේ මාළු ගේන්න ගියාම මේ වගේ පොඩි තෝරු කූරි තියෙනවා. එච්චර ගණන් නැහැ. පොඩි කූරියක් අරන් කිව්වම ඒකලන් හීනි පෙති කපලා දෙනවා. ඉතින් හරි ලේසි මේ වගේ සීසන් කරලා අපිට ෆ්‍රීස් එකේ දාලා ඉස්සරහට කන්න ගන්නත් පුළුවන්. රෑකට ලේසි වෙන ගන්නත් පුළුවන්. ඔකලන් හදලා බලන්න හරි ලේසියෙන් කන්න පුළුවන් කවුරුත් ආස වෙන කෑමකුත් මේක. ඉතින් තව රස දේවල් හදන්න ඉගෙන ගන්න මගේ channel එක subscribe කරන්න. අපි ආයෙත් හම් වෙමු. මං අනෝම.